සුබ සන්ධ්‍යාවක්. අද වප්පුර පසළොස්වක පොහොය දවස. පසුගිය දිනවල දළදා මාලිගාවේ සිදුවුණු විශේෂ කරුණු කාරණා අද දළදා සෙවණ වැඩසටහනට ඇතුළත් වෙනවා. මේ සූදානම දළදා සෙවණ වැඩසටහන නරඹන්න. අද දවසේ දළදා සෙවණ වැඩසටහන වෙන්වන්නේ මේ විශේෂාංග සඳහා. ඇසළ පෙරහැර මංගල්‍ය විචිත්‍රවත් කරන්නට දහදිය මහන්සිය වැකරුවෝ. අපේ කලාශිල්පී නැගීම පසුගියදා සිදු වුණේ දළදා මාලිගාවේ රන්හාද මණ්ඩපයේදී. දෙදහස් පහේ සිට 2017 දක්වා වූ පෙරහැර 13ක විකාශනය තුළ අපි නොඑක් ආකාරයෙන් පෙරහැරේ ගුණාත්මක භාවය වැඩි කරන්න කටයුතු කළා. මේ කටයුතු කිරීම තුළ ඇත්තටම කලාකරුවන්ගේ කලා කුසලතාවයන් ඉස්මතු කරන්න අපි උත්සාහ ගත්තා. ඒ උත්සාහය කලා කුසලතාවන්ටත් වඩා ඇතැම් විට පෙරහැරේ සමතුලිත භාවයක්, එහෙම නැත්නම් පෙරහැරේ ගුණාත්මක භාවය ප්‍රඳා පැවැත්වීමට විශේෂයෙන් නර්තනය, ගායනය සහ වාදනය කියන තුන් අංගයම ඉස්මතු කරන්න දැඩි උත්සාහයක් ගත්තා. මේ වාණිජකරණය තුළ මේ ඉන්දියානු ආභාෂය අපි වැළඳගෙන තියෙනවා. ඒ නිසා අපේ නිර්මාණවලට එහෙම ගිහිල්ලා තියෙනවා. අපි මේ අවුරුද්දේ ඉඳන් අපි තීරණය කළා. එන අවුරුද්දේනට විශේෂයෙන් මොර්ටුවේ විශ්වවිද්‍යාලය මේ පිළිබඳව වෙනම අංශයක් තියෙනවා. ඇඳුම් නිර්මාණය කරන, එහෙම නැත්නම් උපාධි පාඨමාලා අපි දැන් ඒගොල්ලන්ට අපි දෙනවා අධ්‍යයනය කළා. අපි අලියඳුන් ටිකට සුදුසු නිර්මාණ කරන්න කියලා ඒවයන් තෝරා අරගෙන අපි ඒවා තමයි ඉදිරියේදී ඒ නිර්මාණ හැටියට අපි යොදා ගන්න. මොකද හැමෝම පෙරහැරේ විවිධත්වයකට ආසයි. ඇහැට හොඳයි අලියඳුන් දකිද්දි. නමුත් ඒවා අපිට ගැළපෙන්න අපි යොදා ගන්න. මෙවර ඇසළ පෙරහැර මංගල්‍යයේදී සුවිශේෂී දක්ෂතා දැක්වූ කලාශිල්පීන් ගරු දියවඩන නිලමේතුමන් අතින් ඇගයීමට ලක් වුණා. ළමා, තරුණ, ප්‍රවීණ, වයෝවෘත කලාශිල්පීන් රැසකට ත්‍යාග සහ සාධික පත්‍ර ප්‍රදානය කෙරුණා. වාර්ෂිකව පවත්වන මෙම ඇගීම තුළින් පෙරහැර මංගල්‍යයට එක්වන කලාශිල්පීන් දිරිගැන්වීම සහ ඔවුන්ගේ හෙට දවස ශක්තිමත් කිරීම ප්‍රධානතම අරමුණයි. මේ සද්දන්ත කුලයේ ඇතා මියන්මාර් රාජ්‍යයෙන් අපේ රටට ලැබුණු පරිත්‍යාගයක්. ඒ අතාව අතිගරු ජනාධිපතිතුමා පසුගියදා දළදා මාලිගාවට පරිත්‍යාග කළා. ශ්‍රී දළදා ඇත් පන්තියට එක් වූ අලුත්ම සාමාජිකයා පුලතිසි රාජායි. මියන්මාර් රජයේ පරිත්‍යාගයක් වන මෙම හස්ති රාජයා ශ්‍රී දළදා මාලිගාව වෙත භාර දීමේ රාජ්‍ය උත්සවය අස්ගිරි මහාවිහාරීය මහානායක මහින්පාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා පැවැත්වුණා. සිදු කළා වට්ටා. මේක එක පැත්තකින් පරිත්‍යාගයක්,
අනි පැටෙන් පූජා එයයි මේ දැන් සිදු කළේ. අපේ ශ්‍රීමත් අතිගරු ජනාධිපතිතුමන්ට මියන්මාර් රජයේ ප්‍රධානය කළා මේ අස්ති රාජ්‍ය ඒ තමන් ඒ භාරගත්ත භාර අරගෙන එතුමා මොකද කළේ පෙරහැර කරඩුව වැඩමුවන්ට මේ හත්ති රාජයා මම පූජා කරන්න ඕන පිරිනමන්ට ඕන පරිත්‍යාග කරන්න ඕන කියන මහා පින්බර දානමය පින්කම එතුමාන සිද්ධ කරගන්න. අපේ රට ජාතිය වෙනුවෙන් විශාල කැපකිරීමක් කර ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 153 වෙනි ගුණානුස්මරණය පසුගියදා සිදු වුණේ දළදා මාලිගා පරිශ්‍රයේ. අපේ රට ජාතිය ආගම වෙනුවෙන් අභීතව හඬ නැගූ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 153 වන ජන්මදින සැමරුම් උත්සවයක් ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ පිහිටි අනගාරික ධර්මපාලතුමන්ගේ පිළිරුව අභිසදී පැවැත්වුණා. එතුමා අනගාරික ධර්මපාල වුණාට පස්සේ ලංකාවේ හඬ නැති වුණත් බුද්ධගයාව බේරා ගැනීම කියන මහා සටන ආරම්භ කළා. ඒ සටනේ ප්‍රතිඵලයක් විදිහට අද අපි දඹදිව වන්දනා යන මේ දඹදිව වන්දනා යනකොට අපි මේ සිද්ධාස්ථාන ගණනාවක් බලන්න යනවා, වඳින්න යනවා. ඒ සිද්ධාස්ථානවල උරුමකරුවා වෙන්නේ ධර්මපාලතුමා. එහෙම නොවුනනම් සංකස්ස වගේ තැන්වල වෙනත් ආගමිකයන් වෙනත් ජාති අපේ තිබිච්ච ස්මාරක කඩා දාලා ඒ ස්ථානවල වෙනත් ඒවා හදන්න උත්සාහ කළා. නමුත් අනගාරික ධර්මපාලතුමන්ගේ දූරදර්ශී ක්‍රියාවලිය නිසා අදත් ඒවා අපිට වැඳපුදා ගන්න, දැක බලා ගන්න අවස්ථාව ලැබිලා තිබෙනවා. 1864 සැප්තැම්බර් මාසයේ 17 වෙනිදා එතුමාගේ ජන්මදිනය සිදු වුණා. ඒ කාලය එතුමාගේ උදාවීම, එතුමාගේ උපත ලංකාවාසී ජනතාවට මහත් සැනසිරිදායක උපතක් බවට පත් වෙන්නේ එතුමා ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළක් තිබෙනවා. සෞඛ්‍ය සම්පන්න මිනිසුන් බිහි කිරීම ප්‍රමුඛ අරමුණු කරගනිමින් වාර්ෂිකව පවත්වන වෛද්‍ය සායනය පසුගියදා පැවැත්වුණේ රණ්ණායුධ මණ්ඩපයේදී. අද දවසේ ඒ නිරෝගී භාවය වෙනුවෙන් අපිට කායික වශයෙන්, මානසික වශයෙන් එපැත්තට දකින්න ලැබෙනවා. ඒ කායික වශයෙන් නිරෝගී භාවය ලබා ගන්න ලැබෙන අවස්ථාවක් ඇතුළත මේ අද දවසේ පවත්වන වෛද්‍ය සායන සිතා කරනකොට ශ්‍රී ලංකා ගුවන් හමුදාව ශ්‍රී දළදා මාලිගාව කේන්ද්‍ර කරගනිමින් පවත්වන වෛද්‍ය සායනය මෙවර පැවැත්වූයේ සිවුවන වරටයි. මෙම සායනයට එක් වූ ජනතාවට අක්ෂි, දන්ත සායනයන් සහ අනෙකුත් කායික රෝග සඳහාද වෛද්‍ය උපදෙස් ලබාදීම සහ ඖෂධ ලබාදීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව කටයුතු සම්පාදනය කර තිබුණා. නොසිතූ මොහතක පැමිණි ජලකඳ මිනිස් ජීවිත දේපල විතරක් නෙමේ දරු දරියන්ගේ අධ්‍යාපනයද විනාශ කර දැමුවා. එවැනි දරුවන්ට අත්වලක් වෙන්නට දළදා මාලිගාව කටයුතු කළා. මේ එහි සමීප දසුන්
සදාහරිත කඳු වලලු වලින් වටවුණු මේ රමණීය මිටියාවත සෝභාදාමේ සුන්දරත්වයට මෙන්ම සෝභාදාමේ ප්‍රචණ්ඩත්වයටද මුහුණ දෙන්නකි. නිරන්තර ජල ගැලීම් වලින් අපහසුවට පත්වන රත්නපුර දිස්ත්‍රික්කයේ තවත් තෝරාගත් අධ්‍යාපන කොට්ටාශයක පාසල් දූ දරුවන් වෙත අපේ සත්කාරය රැගෙන ගියේ මිලිසින. නිවිතිකල කරවිට මධ්‍යස්ථානයට පාසල් 12ක තෝරාගත් පාසල් දරුදරයන් ඒක රාශි විය. මල්ලතු අස්කිරි උභය මහාවිහාරීය මහානායක මාහිම්පාණන් වහන්සේලාගේ අනුශාසනා පරිදි මෙම අවස්ථාවට වැඩමව වදාළ අස්කිරි මහාවිහාර පාර්ශවයේ කාරක සංඝ සභික පූජ්‍ය අරඹේගම සරණංකර ස්වාමින් වහන්සේ, අස්ගිරි මහාවිහාර පාර්ශවයේ කාරක සංඝ සභික පූජ්‍ය කුඹුකන්දන්වල පුණ්‍යරතන ස්වාමින් වහන්සේ, මල්ලතු මහාවිහාර පාර්ශවයේ පූජ්‍ය උඩුගොඩ ධම්මකන්ද ස්වාමින් වහන්සේ, මල්ලතු මහාවිහාර පාර්ශවයේ පූජ්‍ය ඇටිපොළ මංගල ස්වාමින් වහන්සේ මෙම අවස්ථාවට වැඩමව වදාළ අතර ගරු දියවඩන නිලමේතුමන් ප්‍රමුඛ ශ්‍රී දළදා මාලිගාවේ කාර්ය මණ්ඩලයත් මේ අවස්ථාවට එක් විය. දෑල විද්‍යාල භූමියටද නිවිතිකල අධ්‍යාපන කලාපේ තවත් පාසල් 10ක තෝරාගත් පාසල් දූ දරුවන් ඒක රාශි වුණේ අපේ සත්කාරය බලාපොරොත්තු වෙනි. ගංගතුර නිසා දැඩි විශාල හානියක් නිවිතිකල් ප්‍රදේශයට මේ ප්‍රදේශයට අත්වුණා. ඒකල අපිට පාසල් දරුවන්ට විශේෂයෙන් මම හිතන මෙතන මගේ පාසල් දරුවන් ගැන 75%කට පමණ මේ කිසිම දෙයක් ඉතුරු වුණේ නැහැ. අනෙන් ඉතින් ඇත්තටම අපිට ගොඩක් සතුටුයි. එකක් තමයි දළදා මාලිගාවේ ගෞරවනීය නිලමේතුමන් අපේ මේ අසල්වැසියෙක් වීම, ඊළඟට එතුමාගේ සත්කාරයක් ඇටේ දළදා මාලිගා සත්කාරයක් ඇටේ අපිට මේ දේ ලැබීම ඇත්ත වශයෙන්ම අපි භාග්‍යයක් වාසනාවක් වට සලකනවා. විටින් විට ඇතැහැලෙන පොදවැස්ස නොතකා මහා සංඝරත්නය හා ගරු දියවන්න නිලමේතුමන් අතින් පාසල් උපකරණ කට්ටලේ ලබාගත් දූතරුවන්ගේ සතුරු හසරැල් විකසිත කරවන්නට නීතිගල ප්‍රාදේශීය ලේකම්තුමිය, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය, විදුහල්පතිවරුන්, ආචාර්ය මණ්ඩලය සහ ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු සහයෝගයද අපේ සත්කාරයට ශක්තියක් විය. අපේ උරුමය සොයා අපි ඇවිද ගියේ බුදුගෙයහින්න රාජමහා විහාරයට. අතීත රජ දවසකර වූ ඉපරණි වැව් අමුණු වලින් පෝෂණය ලබන මෙම කුෂිකාර්මික ගම්මානය සිංහලයේ අවසන් රාජ්‍ය සමය දක්වා අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන්නේ. බුදුගෙහින්න ගොඩක් වැදගත් වෙන්නේ ක්‍රිස්තුපූර්ව 103න් පසුව ගිරිනිගන්ත ආක්‍රමණයත් සමග ආරක්ෂිත ස්ථාන කරා පැමිණෙන වළගම්බා රජතුමාගෙන් පසුවයි. වළගම්බා රජතුමා මේ ප්‍රදේශයේ ඉඳලා බුදුගෙහින්න රාජමහා විහාරය, උපුල් විහෙර ඇතුළු විහෙර විහාරස්ථාන කීපයක් එතුමා විසින් කරනු ලබනවා. එම
විහාර ඉදිකිරීමත් සමගම බුදුගෙහින්න ශ්‍රී නාගරාජ මහා විහාරයේ පදනම් කරගෙන ඒ ඓතිහාසික ගම්මානවල ජනතාවගේ ජීවන රටාව ගොඩනැගිලා තිබුණා. ක්‍රිස්තු වර්ෂ පළමු සියවසේදී රාජ්‍යත්වයට පත්වන වලගම්බා නරපතින් අතින් අනුග්‍රහය ලැබෙන බුදුගෙහින්න ගම්මානය සිංහලයේ ප්‍රථම නිදහස් අරගලයට නායකත්වය දුන් කැප්පෙටිපොළ මහාධිකාරම්තුමා 1818 ඔක්තෝබර් 28 වන දින බ්‍රිතාන්‍ය හමුදාවේ ඔනිල් සෙනෙවියා විසින් අත්අඩංගුවට ගන් ලැබූ ප්‍රදේශය ලෙසටද ඉතිහාසයට එක් වෙයි. බොහෝ දේවල් වල ලිඛිත මූලාශ්‍රය සොයා ගැනීමට අපහසුයි. ඒවා ඇතැම් මේවා නිදාං හොරුන්ගෙන් විනාශ වෙලා නත්තාවශේෂ බවට පත් වෙච්චේවා තියෙනවා. බොහෝ දුරට කහලු නාමලු අභිෂේ තියෙන ඒ දුටු ගැමුණු කුමාරයා සහ විහාර මහා දේවීන් වහන්සේ වාසය කරපු මාලිගාවල ඒ නටඹුන් ඇතුළු කහල්ල ඉපැරණි දේවාලයේ සහ තැම්පිටි විහාරය ආශ්‍රිත නටඹුන් වලින් අපට ඒ බව සනාථ කරන්නට පුළුවන්කම තියෙනවා. ගම්මානයේ මැදේ උස් බිම්කඩක පිහිටි ලෙන් සමූහයේ ආශ්‍රිතව ගොඩනැගෙන බුදුගෙහින්න රජමහා විහාරය පුංචි දඹුල්ල ලෙන් විහාරය ලෙසද ශ්‍රී නාග රජමහා විහාරය ලෙසද හැඳින්වේ. මහාවංශයට අනුව දෙවන පෑතිස්ස රජතුමාගේ එක කල්පනාවක් තිබුණා. එතුමා ක්‍රියාවට නංවපු ගව්වෙන් ගව්වට විහෙර ඉදිකිරීම පිළිබඳව කටයුත්තා. ඒ අනුව මෙම විහාරස්ථානයේ තිබෙන්නා වූ චෛත්‍ය රාජන් වහන්සේ පැරණි කාලයට අයිතිවන එතුමාගේ නිර්මාණයක් බවට හඳුනා ගැනීමට පුළුවන්කමක් තියෙනවා. ඓතිහාසික වශයෙන් මුල් කාලීනව මේ ස්ථානය පිළිබඳව තොරතුරු සඳහන් කරන අපේ පැරණි මිතුම් මිත්තන් අනුව වර්තමාන කාලයේ ඓතිහාසිකත්ව ටිකක් ගිලිහි ගිහිලා තියෙන්නේ එම පැරණි චෛත්‍ය රාජන් වහන්සේ වට කරලා ප්‍රතිසංස්කරණ කටයුත්තක් කරලා තිබෙන නිසා. එසේ වුවත් ඒ චෛත්‍ය අවට පිහිටලා තිබුණු සිරි පා රුව නැගත් ගල් වතුරු ගල් පනේල වලිනුත් එවැගේම ඒ අවට තිබුණා වූ ගල් කණු වලිනුත් අනුරාධපුර යුගයේට මුල් යුගයට ඓතිහාසිකම් කියන සමානකමක් දකින්න ලැබෙනවා. එවැගේම ඊට ආසන්නව තියෙන විවිධ ස්ථානවලත් මේ හා සමාන පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත්කමක් තියෙන විහෙර පිහිටලා තිබෙන නිසා මේ චෛත්‍යයේ ආරම්භයේ එහි අපි සලකනු ලබනවා. ඒ වගේම මෙම විහාරස්ථානයේ ඓතිහාසිකත්වය නැවත කතා කරන්න පුළුවන්කම තියෙන අවස්ථාවක් තමයි ක්‍රිස්තු වර්ෂ 1 පමණ රාජ්‍යත්වයට පත් කරපු වෙච්ච වලගම්බා රජතුමාගේ කාලයේහි මෙම විහාරස්ථානයට එම රාජ්‍යයෙන් අනුග්‍රහය ලැබී ඉදිකරන ලද එම ලෙන් විහාර සංකීර්ණය. චෛත්‍ය රාජානන් වහන්සේට මදක් ඔබ්බෙන්වන වනාරණ පාමුල පිහිටි ලෙන් විහාර සංකීර්ණය සිවුදිකින් වඩිනා මහා සඟරුවනට පූජා කළ බැව් ලෙන් කටාරම්වලට පහතින්වන පූර්ව බ්‍රාහ්මීය අක්ෂර සටහන් සාක්ෂි සපයයි. මුලින්ම හමුවන ප්‍රධාන ලෙන් විහාරයේ ඇති ප්‍රතිසංස්කරණයට ලක් වූ මේ ශිලාමය පිළිම වහන්සේ විහාරස්ථානයේ ඉපැරණිම ඉතිහාසයකට උරුමකම් කියන්නකි. පළමු ලෙන් විහාරයේ සිට මදක් ඉහළට ගමන් කළ විට හමුවන උඩ විහාරය ලෙස හඳුන්වන කුඩාලෙන් විහාරය තුළ මහනුවර යුගයේ ප්‍රතිමා ශෛලියට උරුමකම් කියන මෙහි ඇති ප්‍රතිමා හැරුණුකොට වියන්තලයේ ඇතුළත බිත්තිවල දක්නට ඇති සිතුවම් ඓතිහාසික දඹුලු රජමහා විහාරයේ සිතුවම් නිර්මාණය කළ නීලගම සිත්තර පරපුරේ තවත් නිර්මාණයක් බවට විශ්වාස කෙරේ.
අඩහෝරාවකට ආසන්න කාලයක් අපි දළදාසවන වැඩසටහනත් එක්ක රැඳි සිටියා. සුපුරුදු විදිහට ලබන පුන් පොහොය දවසේදී හමුවීමේ බලාපොරොත්තුවෙන් අදත් සමරන්න යනවා. ඔබ සැමට දළදා සමිඳ සරණයි.